එදිනෙදා ජීවිතයේදී අපිට සිදුවෙන්න පුළුවන් අනතුරු මොනවද? ඒවා වළක්වා ගනිමින් ක්‍රියා කළ යුතු ආකාරය සහ හදිසි අනතුරකදී ලබා දිය යුතු හදිසි ප්‍රතිකාර ක්‍රම ගැන තමයි අපි කලින් සතිවල වීඩියෝස් වලින් කතා කළේ. පොඩිත්තු දන්නවද මොනවද මේ හදිසි ප්‍රතිකාර ක්‍රම කියන්නේ කියලා? හදිසි ප්‍රතිකාර එහෙමත් නැත්නම් ප්‍රථමාධාර විදියට හඳුන්වන්නේ යම් අනතුරකදී රෝහලකට හෝ වෛද්‍යවරයෙකු ළඟට යාමට පෙර කරනු ලබන මූලික ප්‍රතිකාර වලට. පන්ති කාමරේ, ක්‍රීඩා කාමරේ, නිවසේ මේ වගේ ගොඩක් ස්ථානවල ප්‍රථමාධාර පෙට්ටි අපිට දැක ගන්න පුළුවන්. ඒත් මේ ප්‍රථමාධාර පෙට්ටි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දුවල පුතාලා දන්නවද? ප්ලාස්ටර්, බෙලුම් පටි වගේ දේවල් කපා ගන්න කතුරක්, තුවාල පිහිදාන්න පුළුන්, බෙහෙත් දැමූ තුවාලය විස බීජ වලින් ආරක්ෂා කරගන්න වෙලුම් පටි අලවන්න ප්ලාස්ටර්, අපිට බඩේ අමාරුවක් හැදුනොත් බොන්න අසමෝදගම්, වේදනා නාශකයක් විදියට බොන්න පැරසිටමෝල්, මෙන්න මේ වගේ දේවල් තමයි ප්‍රථමාධාර පෙට්ටියක ඇතුළත් වෙන්න ඕන මූලික දේවල්. පුංචි ඔයාලටත් පුළුවන් මේ විදියට පුංචි ප්‍රථමාධාර පෙට්ටියක් ඔයාලා ළඟත් තියාගන්න. එතකොට ඔයාලගේ යාළුවෙක්ට හෝ හදිසි අවස්ථාවකට මුහුණ දුන්න ඕනෑම කෙනෙකුට පුළුවන් විදියට උදව් කරන්න පුංචි ඔයාලටත් පුළුවන්. ප්‍රථමාධාර ලබා ගන්න පුළුවන් ආයතන සහ අවස්ථා මොනවද කියලා අපි දැන් බලමු. පාසල් සෞඛ්‍ය දාන ඒකකය, රතුකුරුස සංවිධානය, ශාන්ත ජෝන් ගිලන් රත සේවය සහ සුවසර ගිලන් රත සේවය මේ සඳහා දක්වන්න පුළුවන්. මේ සුවසර ගිලන් රත සේවාව ගැන නම් පුංචි දුවල පුතාලා හැමෝම අහලා තියෙනව නේද? ඕනෑම හදිසි අනතුරු අවස්ථාවකදී 19:90 අංකයට කතා කළොත් සුවසරිය ගිලන් රත සේවාව පහසුවෙන් අපි හැමෝටම ලබා ගන්න පුළුවන්. අපි ඕනෑම රෝගයකට ගන්න දෙයක්නේ බෙහෙත් කියන්නේ. මේ බෙහෙත් නැත්නම් ඖෂධ ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඖෂධ ගත යුතු නිවැරදි මාත්‍රාව, ඖෂධයේ ගත යුතු වාර ගණන, දියර ඖෂධ නම් මිශ්‍ර කළ යුතු ආකාරය, ඖෂධ ගන්න ඕනේ ආහාර ගැනීමට පෙරද පසුද යන වගේ ඖෂධ ගබඩා කළ යුතු ආකාරය ගැන අවබෝධයෙන් තමයි අපි ඖෂධ ලබා ගන්න ඕනේ. ඖෂධ වලින් උනත් ශරීරයට විසවීම වගේ හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා නිවැරදිව ඖෂධ භාවිතා කිරීම ඉතාම වැදගත්. නිවැරදි උපදෙස් අනුව ඖෂධ භාවිතා කිරීමෙන් සිදුවෙන්න පුළුවන් විශාල අනතුරු සහ ජීවිතහානි වළක්ව ගන්නත් අපිට පුළුවන්. ආරක්ෂාව සහ පරිස්සම ගැන කතා කරනකොට අපේ ආරක්ෂාවට හානියක් වෙන දෙයක් තමයි සමාජ විරෝධී ක්‍රියා කියන්නේ. මොනවද මේ සමාජ විරෝධී ක්‍රියා? ඒ තමයි මංකොල්ල කෑම, සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම, දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම වගේ දේවල්. මේ දේවල් කරන පුද්ගලයන් විවිධ දඬුවම් වලට ලක්වීම, සමාජයෙන් පිළිගැනීමක් ඇති නොවීම, ඔවුන්ගේ පවුලට අපකීර්තියක් ඇතිවීම සහ සමාජයෙන් කොන්වීම සිදුවෙනවා. මේ වගේ සමාජ විරෝධී ක්‍රියාවලින් අපි ආරක්ෂා වෙන්න නම් තමන්ට හානිකර ස්ථානවලින් අයින්වීම, අහිතකර යෝජනා ප්‍රතික්ෂේප කිරීම, සැක සහිත යමක් නම් වැඩිහිටියෙකුට දැනුම් දීම සහ 119 හෝ 19:29 කියන හදිසි ඇමතුම් සේවය ඇමතීමෙන් වුණත් අපිට ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. ඕනෑම අනතුරු අවස්ථාවකදී සිහිබුද්ධියෙන් කටයුතු කළොත් ඒ අනතුරු වලින් තමන්වත් ආරක්ෂා කරගෙන අන් අයගේ ජීවිතත් ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. ආරක්ෂාව සහ පරිස්සම පාඩම ගැන කතා කරලා අදින් අවසන්. ලබන සතියේ අපි අලුත් පරිසරයේ පාඩමකින් ඔයාලා හමුවට එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.